ප්‍රධාන කාරණා දෙකක් සම්බන්ධයෙන් දැනුවත් කරන්න. එකක් තමයි වෛද්‍යවරුන්ගේ වැටුප් සහ දීමනා සම්බන්ධයෙන් උද්ගත වෙලා තියෙන අර්බුදකාරී තත්ත්වය ගැන මාධ්‍ය දැනුවත් කිරීම. දෙවැනි කාරණය සයිටම් අර්බුදයේ අලුත්න තත්ත්වය පිළිබඳව ඔබ දැනුවත් කිරීම. දැන් මේ සම්බන්ධයෙන් මුලින්ම කියන්නට ඕන අද විධායක සභාව මීට මොහොතකට කලින් අපි තීරණයක් ගත්තා. අනිවාර්යෙන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹෙනවා. ඉදිරි ඇත්තරම දිනවකවානු ලබන සඳ පැත්වෙන මධ්‍යම කාරක සභාවේදී තීරණය වෙනවා. කෙසේ වුවත් මේ වැටුප් සහය දීමනා පිළිබඳ ගැටලුවට සහ ඒ වගේම සයිටම් අර්බුදයේ සම්බන්ධයෙන් රජයේ හැසිරීමට විරෝධය පළ කරමින් අපි අනිවාර්යෙන් වර්ජනයක් ආරම්භ කරනවා. ඒ සම්බන්ධයෙන් දිනවකවානු ලබන සඳුදා මධ්‍යම කාරක සභාවේදී තීරණය වෙනවා. දැන් වැටුප් සම්බන්ධයෙන් අපි තියෙන ගැටලුව මුලින්ම කියනවා නම් ඔබ දන්නවා 2003ට කලින් මේ රටේ වැටුප් සම්බන්ධයෙන් දිගින් දිගට සෞඛ්‍ය ශාස්ත්‍රයේ විශේෂයෙන් වර්ජන පැවැත්ුණා. ඒ 2003ට කලින් මේ රටේ ජාතික වැටුප් ප්‍රතිපත්තියක් කියලා තිබුණේ නැහැ. නමුත් 2003 වර්ෂයේ වෙනකොට අපි දැක්කා විවිධ වැටුප් විෂමතා මේ රාජ්‍ය සේවයේ තිබුණා. එක කණ්ඩායමකට වැටුප් වැඩි කරාම තවත් කණ්ඩායමක් වර්ජනය කරනවා. මේ ආකාරයට වර්ජන දාමයක් පැවැත්ුණා. හැබැයි 2003 රජයේ වෛද්‍යාරණ්‍ය සංගමයේ මැදිහත් වීමෙන් තිස්ස දේවේන්ද්‍ර මහත්මයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා පත්කෙරුණා ජාතික වැටුප් කොමිසම. ඒ ජාතික වැටුප් කොමිසම මගින් ජාතික වැටුප් ප්‍රතිපත්තියක් සකස් කරලා 2006 එක ක්‍රියාත්මක වුණා. 2006 ඉඳලා එදා ඉඳලා මේ වැටුප් සඳහා වෘත්තීය සමිතිය අතර ඒ දාම හැටියට කෙරුණ වර්ජන රැල්ල එතනින් නිමා වුණා. මේක රටේ ජනතාව ලැබපු විශාල ජයග්‍රහණයක්. ඒ වගේම රාජ්‍ය සේවයේ පැත්තෙන් ඉතාමත් ප්‍රගතිශීලී තත්වයක් වුණා. 2006න් පස්සේ ජාතික වැටුප් ප්‍රතිපත්තියක් රටට සකස් වෙච්ච එක. හැබැයි අපි දකිනවා මේ රජය මේ විශේෂයෙන් මේ අවුරුද්දේ 2017 වර්ෂයේ අගභාගයේ ඉඳලා මේ ජාතික වැටුප් ප්‍රතිපත්තියට පටහැනි විවිධ දේවල් ක්‍රියාත්මක කරනවා. අපි දැක්කා සමහරක් කාණ්ඩවල විතරක් වැටුප් වැඩිවීම සිද්ධ කරනවා. ඒ වගේම අපි දැක්කා ජාතික වැටුප් ප්‍රතිපත්තියෙන් ගලවලා සමහර සේවක කාණ්ඩ සමහරක් දෙපාර්තමේන්තු ගණ්ඩ රජය උත්සාහ කරනවා. එහෙම දේවල් යෝජනා වෙලා තියෙනවා. මේක විශේෂයෙන් දුම්රිය සේවාව වර්ජනය කරපු වෙලාවේ රජය ප්‍රකාශයට පත් කරා සෞඛ්‍ය දුම්රිය සහ අධ්‍යාපනය කියන සේවා සංවෘත සේවා කරනවා කියලා කිව්වා. ඒක අපිට පැහැදිලිව රජයෙන් දැනගන්නට ඕන මොකද්ද මේ සංවෘත සේවා කියන්නේ. මේ ජාතික වැටුප් ප්‍රතිපත්තිය උල්ලංඝනය කරන්නද එහෙම නැත්නම් ජාතික වැටුප් ප්‍රතිපත්තිය අහෝසි කරන්නද සූදානම් වෙන්නේ. ඒක පැහැදිලිව රජයේ ප්‍රකාශයට පත් කළ යුතු වෙනවා. අපි කියන්න තියෙන එකම කාරණේ තමයි නැවත එක් එක් සේවක කාණ්ඩවලට වෙන වෙනම වැටුප් වැඩි කරන්නට පටන් ගත්තොත් අනිවාර්යෙන් 2003ට කලින් තිබ්බා වගේ මේ රටේ වර්ජන රැල්ලක් නැවත ඇති වෙනවා වැටුප් සම්බන්ධයෙන්. ඒ නිසා ජාතික වැටුප් ප්‍රතිපත්තිය තුල සියලු ගැටලු විසඳිය යුතුයි කියන කාරණය තමයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ ස්ථාවරය. ඒ වගේම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ඩැට් දීමනාව කියන එක විශේෂයෙන් මම ඩැට් කියන කලින් කියන්නට ඕන ජේෂ්ඨ මට්ටමේ කාණ්ඩයට අයිති වෙනවා වෛද්‍ය නිලධාරීන්. ඒතොරව ජේෂ්ඨ මට්ටමේ රාජ්‍ය නිලධාරීන්ට 1999 22 කියන චක්‍රලේඛයේ යටතේ රාජකාරී ප්‍රවාහන පහසුකම් හිමි වෙනවා. එතකොට වෛද්‍යවරු මේ චක්‍රලේඛයට ඇතුළත් කරේ නැහැ. වෛද්‍යවරු ජ්‍යෙෂ්ඨ මට්ටමේ රාජ්‍ය නිලධාරීන් වුණත් රජයට විශාල පිරිවැයක් දරන්න වෙනවා කියලා වෛද්‍යවරු මේ චක්‍රලේඛයට ඇතුළත් කරේ නැහැ. ඒ වෙනුවට ඩැට් කියන දීමනාව දුන්නා. ඩැට් කියන දීමනාව තුල තියෙන්නේ ඩිස්ටර්බන්ස් අවේලබිලිටි ඇන් ට්‍රාන්ස්පෝර්ට් කියන එක. එතකොට කාරණා තුනකට මේ හම්බෙන්නේ වෛද්‍යවරුන්ට දැනට රුපියල් 35,000ක් හම්බෙන්නේ එකට. නමුත් අපි දන්නවා මේ ට්‍රාන්ස්පෝර්ට් කියන එක විතරක්, ඒ කියන්නේ ප්‍රවාහන කියන දෙයට විතරක් ජ්‍යෙෂ්ඨ මට්ටමේ රාජ්‍ය නිලධාරියෙක් වෙනුවෙන් මේ රජය රුපියල් 100,000කට වඩා වියදම් කරනවා වෛද්‍යවරු නොවන වෙනත් ජ්‍යෙෂ්ඨ මට්ටමේ නිලධාරීන්ට. වාහනයක්, රියදුරෙක්, ඉන්ධන සහ නඩත්තුව මේ සියල්ලේ වටිනාකම රුපියල් 100,000 ඉක්මවනවා. එතකොට මේ 100,000 රජයේ වෛද්‍යාරින්ට දෙන්නෙත් නැහැ. රජයේ රාජකාරී ප්‍රවාහන පහසුකම් ලැබෙන්නෙත් නැහැ. ඒ වෙනුවට ලැබෙන්නේ රුපියල් 35,000ක දීමනාවක්. මේක 2015න් පස්සේ වැඩි වෙලා නැහැ. ඒ නිසා අනිවාර්යෙන් මේ දීමනාව යාවත්කාලීන විය යුතුයි. ඒ වගේම වෛද්‍යවරුන්ගේ මූලික වැටුපට සරිලන ආකාරයට අමතර රාජකාරී දීමනාව එක්ස්ට්‍රා ඩියුටි ඇලවන්ස් කියන එක සංශෝධනය විය යුතුව තිබෙනවා. මේ සම්බන්ධයෙන් අපි සෞඛ්‍ය අමාත්‍යාංශයට ලියකියවිලි පසුගිය අවුරුද්දකට කලින් බාර දුන්නේ. ඒ සෞඛ්‍ය ලේකම්වරයා තාමත් අපොහොසත් වෙලා තියෙනවා. ඒ ලිපි
වැටුප් කොමිසමට ඒ අදාළ තැන්වලට යොමු කරන්න. ඒතොර මේ තත්ත්වයේ යටතේ වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරී දීමනාව සංශෝධනය වීම ප්‍රමාද වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඔබ දන්නවා 2015 කලින් රාජ්‍ය නිලධාරීන්ට දීලා තිබුණේ අවුරුදු 5න් 5ට හිමි වෙන තීරුබදුසාන වාහන බලපත්‍රයක්. ඒක 2015 ඉඳලා අහෝසි වුණා. ඒක දැන් හම්බෙන්නේ ජීවිත කාලයටම දෙකයි ඒ තීරුබදුසාන වාහන බලපත්‍ර. ඒතර මේක රාජ්‍ය නිලධාරීන්ට කරපු විශාල අසාධාරණයක්. නමුත් මන්ත්‍රීවරුන්ගේ ඇමතිවරුන්ගේ තීරුබදුසාන වාහන බලපත්‍රය අවුරුදු 5න් 5ට ලැබෙනවා. රාජ්‍ය නිලධාරීන්ගේක කප්පාදු කරා. ඒතර මේ කියන කාරණා කීපය මුල් කරගනිමින් රජයේ වෛද්‍යාරින්ගේ සංගමයට ඉදිරියේදී ලොකු වැටුප් සටනක් තියෙනවා. මේ සම්බන්ධයෙන් අපි යෝජනා බාර දීලා තියෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයට. සෞඛ්‍ය අමාත්‍යාංශයේ අපිට පේන්න තියෙනවා සෞඛ්‍ය ලේකම්වරයා මේවා ඉහළට යොමු කරන්නේ නැහැ. ඒ නිසා සෞඛ්‍ය ලේකම්වරයාට තේරෙන භාෂාවෙන් අපි වර්ජන වලින් පිළිතුරු දෙන්න ලෑස්තියි. මේකෙන් වෙන අපහසුතාවයට රෝගීන්ට සිද්ධ වෙන අපහසුතාවයට සෞඛ්‍ය ලේකම්වරයා එහෙම නැත්නම් සෞඛ්‍ය අමාත්‍යවරයා ඍජුවම වගකිව යුතුයි. ඒ සම්බන්ධයෙන් තීන්දුව තුරන අද අපි අරගත්තා. ඒ වගේම සයිටම් අර්බුදය සම්බන්ධයෙන් කියනවා නම් සයිටම් සම්බන්ධයෙන් රජයේ පසුගිය සැප්තැම්බර් මාසයේ නිවේදනයක් නිකුත් කරා. සයිටම් අහෝසි කරනවා කිව්වා. ඒ වගේම වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය ගැසට් කරනවා කිව්වා. ඒ වගේම ඉන්න ළමයින්ට සාධාරණයක් කරන්න සාකච්ඡාවක් ආරම්භ කරනවා කිව්වා නව ව්‍යුහයක් ගැන. ඒ සඳහා ආචාර්ය හර්ෂද සිල්වාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරා. මේ කමිටුව දැන් මොකද්ද වුණේ කියලා දන්නේ නැහැ. කමිටුව රැස් වෙන බවක්වත් අපි දන්නේ නැහැ. මොකද රජයේ වෛද්‍යාරණියේ සංගමය මේක නිරීක්ෂණ මට්ටමින් පත් කරලා තිබ්බා. එතකොට අපිට කිසිම කැඳවීමක් හම්බෙලා නැහැ. එකම එක වතාවයි මේ කමිටුව රැස් වුණේ. දැන් රජයේ පොරොන්දු වුණා දෙසැම්බර් 31 වෙද්දී සයිටම් අර්බුදය සම්පූර්ණයෙන් අවසන් කරනවා කියලා. නමුත් දැන් දෙසැම්බර් 31 පහු වෙලා ජනවාරි 31ත් ලඟ වෙලා තාමත් රජයේ අපොහොසත් වෙලා තියෙනවා සයිටම් ගැටලුව විසඳන්න. පොරොන්දු වෙච්ච පරිදි සයිටම් අහෝසි කිරීමේ ගැසට් නිවේදනය නිකුත් වුණේ නැහැ. එතකොට රටම රැවටීමක් තමයි රජයේ පාර්ශ්වයෙන් සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා ඒ සම්බන්ධයෙන් අපි බොහොම විමසිල්ලෙන් ඉන්නවා. වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය හැල්ලු කරලා ගැසට් කරන්න රාජිත් සේනාරත්න අමාත්‍යවරයා උත්සාහ කරනවා. ඒ වගේම සයිටම් වෙනුවට ස්ලිට් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කරන්න උත්සාහයක් යන බව අපට පේනවා. ඉන්න ළමයි ටික පලිහක් කරගෙන පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කරන්න ආණ්ඩු උත්සාහ කරනවා නම් අපි ඒකට ඉඩ දෙන්නේ නැහැ. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල රටට අවශ්‍යද නැද්ද කියන එක වෙනම විද්‍යාත්මක අධ්‍යයනයක් කරලා තීරණය කරන තුරු දැනට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීම නැවැත්විය යුතුයි. සයිටම් එකේ ඉන්න ළමයින්ට සාධාරණයක් උපාධියක් දෙන්න අවශ්‍ය නම් පවතින ව්‍යුහයක් යටතේ දැනට තියෙන විශ්වවිද්‍යාලයකින් දැනට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පිළි අරගෙන තියෙන විශ්වවිද්‍යාලයක් හරහා සුදුසුකම් සහිත ළමයින්ට සාධාරණයක් කරනවට අපි විරුද්ධ වෙන්නේ නැහැ. නමුත් ඒ ළමයිව දඩමීමා කරගෙන අලුත් පෞද්ගලික ව්‍යුහයක් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කරන්න අපි ඉඩ තියන්නේ නැහැ කියන එක බොහොම පැහැදිලිව කියන්නට ඕන. ඒ නිසා මේ කියන ප්‍රධාන කාරණා සම්බන්ධයෙන් රජය දක්වන ඒ සද්භාවයෙන් තොරව ක්‍රියා කරන ආකාරයක් අපට පේනවා. රජයේ අවංකභාවයෙන් තොරව ක්‍රියා කරන බවක් අපට පේනවා. ඒ නිසා ඊට නිසි පිළිතුරු දෙන්න රජයේ වෛද්‍යවරු සූදානමින් ඉන්නවා. ලබන 15 වෙනිදා මධ්‍යම කාරක සභාව රැස් වෙලා වර්ජන දින නිශ්චිතවම තීන්දුව කරනවා.